සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ රඹුක්කන කිරිවන්දෙනිය බෝගාමුලවත්ත පදිංචි චන්ද්‍රිකා පතිරණ මහත්මිය උපාලි ජයසිංහ මහත්මයා ටිකිරි දිසානායක සහ තේජාන් ජයරංග පතිරණ කියන පින්තුනුත් වසන්ත ප්‍රභාත් චතුරංග කියන පුතුන් දරුවන් ඇතුළු පින්මත් පිරිස මේ දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා ඒ පින්නතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියන එක පරම දුර්ලභ කාරණයක් ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න සුදුසු පරිසරයේ ගොඩනැගෙන්නේ නැතිකම ඒ නිසා තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා මේ මිහිමත පහළ වෙන්න කලින් බලනවා කාරණා කීපයක් පිළිබඳ පළවෙනියෙන් බලනවා මේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා හේතු කාලය තමයි ඊටාම වැදගත් සාධකය ඒතර කාලේ ඇයි වැදගත් වෙන්නේ දැන් මේ කාලේ දැන් ඒක මෙහෙම තේරුම් ගත්තාම හරි. දැන් මේ කාලේ බුදු කෙනෙක් පහළ වෙයි කියලා හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන ලකුණු මොකුත් ඇත්තේ නෑ. හැබැයි මේ කාලේ යුද්ධයක් පහළ වෙයි කියලා හිතන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ ලෝකේට යුදමය චින්තනයක් තියෙනවා. දේතුර අපිට නිකන් මේ ලෝකයේ දිහා බැලුවම මේ කාලේ මෙන්න මේ දේවල් වෙයි කියලා හිතන්න පුළුවන්. ලෝකේ දෙපැත්තට බෙදිලා ගහගනී කියලා හිතන්න පුළුවන්. ඇයි ඒකට පේනවා ලකුණු සමහර ආවියායුධ හදනවා, නෂ්ටිකාවි දියුණු කරනවා, රටවල් අතර අභියෝග කරනවා. ඒවට මිනිස්සු කියනවානේ සමහර රටවල් අතර ඊටාම සීතල යුද්ධ තියෙනවා, ප්‍රකටව නැහැ. දැන් අපිට පේනවනේ ওই රුසියාව එහෙමත් මේ දවස්වල පහුගිය කාලේ ඇති වෙච්ච ප්‍රශ්න. ඒතකොට තමන් මේ මිනිසුන්ගේ හැසිරීම් වල අපට ලෝකේ එකක් පේනවා මේ කාලේ යුද්ධයක් පහළ වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේට යුදමය චින්තනයක් තියෙනවා. අන්න ඒ වගේ බුදු කෙනෙක් පහළ වෙනකොට උන්වහන්සේ පහළ වෙන ලකුණු තියෙනවා. ඒතර කාලය ගැන බලන්නේ ඒකයි. අනිත් එක තමයි මේ දීපය බුදුරජාණන් වහන්සේලා 15 වෙනි මධ්‍ය මණ්ඩලයේ විතරයි.
තේරවාදී සම්ප්‍රදාය කියන විදියට ලංකා මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ පෘථුවියත් විතරයි. ඒ කියන්නේ සක්වලවල් 1000ක් පේන සීමාවට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. චූලනිකා ලෝක ධාතුව 1000කින් වැඩි කරාම ඒකට අපි කියනවා ද්විසහස්සි ලෝක ධාතුව කියලා. ඒක තවත් 1000කින් වැ�ඩි කරාම 10.11 වෙනි බලය වගේ දිග ගානක් එනවා. ඒකට කියනවා මහා සහස්සි ලෝක ධාතුව කියලා. එතකොට දැන් චූලනිකා ලෝක ධාතුවක මනුස්ස ලෝක 1000ක් තියෙනවා. මනුස්ස ලෝක 1000ක් තියෙනවා චූලනිකා ලෝක ධාතුවක විතරයි. මේ විදිහටම මිනිස්සු ඉන්න මනුස්ස ලෝක 1000ක් තියෙනවා චූලනිකා ලෝක ධාතුවක. දිව්‍ය ලෝක 6000ක් තියෙනවා. චූලනිකා ලෝක අපායවල 4000ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක විතරක් 20000ක් තියෙනවා. එතකොට 31000ක් වෙනවා චූලනිකා ලෝක ධාතුවක ජීවීන් ජීවීන්ගේ තල. ඒ අතර මනුස්ස ලෝකම 1000යි කිව්වම ඉතින් හිතා ගන්න පුළුවන් නේ කොච්චර. එහෙනම් අපට චූලනිකා ලෝක ධාතුවක මනුස්ස ලෝක 1000ක් තිබුණට තේරවාදී සම්ප්‍රදාය කියන විදියට මේ ලෝක ධාතුවේ හැර බුදුරජාණන් වහන්සේලා කොහෙවත් පහළ වෙන්නේ නැහැ. ඒක විශේෂ දෙයක් විදියටයි තේරවාදී සම්ප්‍රදාය පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ වෙන සක්වලක බුදూరు පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සක්වලට කියනවා මඟුල් සක්වල කියලා. ඒ නිසා තමයි මේකට මඟුල් සක්වල කියලා කියන්නේ. එතකොට ඒවා පිළිබඳ දාර්ශනික කතාවකට අපි යන්න ඕනේ නැහැ. ඒ සාම්ප්‍රදායික කියවීමත් එක්ක හිටියම හරි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේව පිළිගන්න ලෝකේ සූදානමක් තියෙනවා. නැතර මේ කාලය ගැන බලන්නේ අවබෝධයේ පිණිස මිනිසුන්ගේ ප්‍රඥාව අවදි වෙලා තියෙන්න ඕන. ප්‍රඥාව නැත්තම් ඉතින් බුදු කෙනෙක් ධර්මී කියවට වැඩක් නැහැනේ. එතකොට ප්‍රඥාවන්ත මිනිසුන්ගේ පහළවීමක් තියෙන්න ඕන. ඒක තමයි කාලය ගැන හොයන්නේ. ඒත් එක්කම ඔය දීපේ වගේ දේවල් දේශය කුලය. කුලය කියන්නේ පරපුර. කුලය කියන්නේ අපි කතා කරන කුලය කියන එක නෙමෙයි. කුලය කියලා එකක් අපි කතා කරන නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා කුලය ගැන ඉච්චට තැකීමක් කරපු අය නෙමෙයි. කුලය කියලා මෙතන කතා කරන්නේ පරම්පරාව. තොර පරම්පරාව කියන්නේ මේ තමන් එක්කම එකට පාරමී ධර්මයන් පුරාගෙන මහා කල්ප අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් ආපු යශෝදරාවගේ පහළවීම තියෙනවද? ඊට පස්සේ රාහුලගේ පහළවීම තියෙනවද? එහෙම බලනවා. උන්වහන්සේ එක්ක කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු පළවෙනි ශ්‍රාවකයා වෙන්ට කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු සාරිපුත්තයන් වහන්සේගේ පහළවීම තියෙනවද? අන්න පරම්පරාව. එහෙම නැතුව මේ අපි කතා කරන පුද්ගලික පරපුර කියන එක නෙමෙයි. අර ලෝකෝත්තර වශයෙන් සදාතනික නිවීම පිණිස එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන ආපු පරම්පරාව ඉන්නවාද? ඒක තමයි කුලය බලන්නේ. කුලය කියන්නේ ඒකට. ඊළඟට මව. මව කියන එක ඊටාම වැදගත් සාධකයක්. අන්තිම ශරීරයක් දරා ගන්න පුළුවන් මව ඉන්නවාද? ඒක දැන් සාමාන්‍යයෙන් බෝධිසත්වයන් වහන්සේගේ පහළවීමෙන් දින කීපයක් ඇතුළත මව කලුරිය කරන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒකට හේතුව තමයි බුදු කෙනෙක් දරාගත් කුසක් තවත් කෙනෙක් දරාගන්න ඉඩ නැහැ. ඒක මහා පුණ්‍යවන්ත අවස්ථාවක්. ඒ බිහිවීම පවා ඊටාම විශේෂයි. දැන් සාමාන්‍ය දරුවෙක් බිහි කරනවා වගේ ඒක ඒ ගැන ආශ්චර්යවත් අද්භූත උත්කාරණා මගේ මතකෙ හැටියට 22ක් තියෙනවා. සාමාන්‍ය දරුවෙක් බිහි වෙන විදියටවත් නෙමෙයි බිහි වෙන්නේ. ඒ කියන්නේ දරුවා බිහි කරනකොට සාමාන්‍යයෙන් කාන්තාවක් දරුවා බිහි කරන්නේ එක්කෝ නිදාගත්ත ඉරියව්වකින් එක්කෝ වාඩි වීමට සමාන ඉරියව්වකින් තමයි ලෝකේ දරුවෝ බිහි කරන්නේ. දරුවෝ බිහි කරපු අයනේ මේ ඉන්නේ. ඒක අනවශ්‍ය කතාවක් නෙමෙයි. නමුත් බෝධිසත්ව මව දරුවා බිහි කරන්නේ හිටගෙන ඉන්න ඉරියව්වකින්. ඒ වගේම තමයි සාමාන්‍ය මවක් දරුවෙක් බිහි කරනකොට අධික ප්‍රසූත වේදනාවක් දැනෙනවා. බෝධිසත්ව මව දරුවා බිහි කරනකොට ඉරියව්වකවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ කියනවා. සාමාන්‍ය අම්මා කෙනෙක්ගේ කුසෙන් දරුවාගේ පළවෙනියෙන් ඉන්නේ හිස. සාමාන්‍යයෙන් කුසෙන් එළියට එන්නේ හිස. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ සිරිපා සටහන් තමයි දරු ගැබෙන් එළියට එන්නේ.
සාමාන්‍ය දරුවෙක් මව් කුස වැඩෙන කාලය වෙනස් වෙන්න පුළුවන් මාස ගාන වෙනස් වෙන්න පුළුවන් හැබැයි බෝධිසත්වයන් වහන්සේ හරියටම මාස 10ක් කුස තුල වැඩෙනවා ඒ වගේම සාමාන්‍ය මවක් දරුවෙක් බිහි කරනකොට ඒ අම්මාගේ විශාල වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා විශාල වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා නමුත් බෝධිසත්ව මවගේ ඉරියව්වකින්වත් වෙනසක් දකින්න හම්බ වෙන්නේ නැහැ මේ විදිහට සිද්ධ වෙන ආශ්චර්යවත් දේවල් ගණනාවක් තියෙනවා සාමාන්‍යයෙන් බෝධිසත්වයන් වහන්සේ පහළ වෙනකොට ඒ බෝධිසත්වයන් වහන්සේ පිළිගන්නේ සතරවරන් රජවරු සතරවරන් රජවරු තමයි කුස තුල පිළිසිඳ ගත්තාම හතර පැත්තෙන් ඉඳලා රැකවරණේ හදලා දෙන්නේ ඔය වගේ ආශ්චර්යවත් දේවල් ටිකක් තියෙනවා ඒව නිකම්ම අයින් කරන්නත් බෑ එහෙම නිකාම් අයින් කරන්න පුළුවන් තත්ත්වේවා නෙමෙයි. ඒ නිසා මේ සාමාන්‍ය බෝධිසත්වවරයෙක්ගේ පහළවීම කියන්නේ ආශ්චර්යවත් අද්භූත දෙයක්. ඒක අසිරිමත් තත්ත්වයක්. එතකොට මේ අසිරිමත් තත්ත්වය තුල පහළ වෙලා උන්වහන්සේගේ අසිරිමත් භාවය තීරණය වෙන්නේ උන්වහන්සේට ලෝකයට දේශනා කළා විශ්මිත ධර්මයක්. ඒක හරිම ආශ්චර්යවත් දෙයක්. එතකොට මේ ධර්මීය තුලින් යම් කෙනෙක් තමන් ඒ කියන්නේ යම් කෙනෙක් තමන්ගේ ඇතුළත කියව ගන්න උත්සාහ කළොත් ඇතුළත බලන්න පටන් ගත්තොත් ඒ ධර්මීය හරහා එයාට පුළුවන් මේ බව ගමන සම්පූර්ණයෙන් නිමා කරන්න ඒක තමයි විශේෂත්වය බව ගමන සම්පූර්ණයෙන් නිමා කරන්න පුළුවන් එතකොට සම්පූර්ණයෙන් බව ගමන නිමා කිරීමට අපි කැමති නැහැ ඇයි අපිට මේ සසර දුකයි කියලාවත් තේරෙන්නේ නැහැ අපි මේ ලොකු ප්‍රසස්ත කතා කිව්වට අපි මේ දියුණු ලෝකෙක ඉන්නවා කියලා කිව්වට මිනිසුන්ට මේ දුක කියන එකවත් හරියට තේරෙන්නේ නැහැ. සංසාරේ විඳව විඳවා යන එකක් තියෙන්නේ කියලා කිව්වත් ඒක එච්චර ලොකුවට ඔළුවට යන්නේ නැහැ. දැන් ජීවිතේ ටිකක් මැදි වයසෙන් පහ වෙනකොට තේරෙනවා මේ ජීවත් වෙන එක මහා දුකක් නේද කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 40 45 පැන්නාට පස්සේ තේරෙනවා අනේ මේ ජීවිතේ මොකද්ද මේක කියලා එහෙම හිතෙනවා. හිතුණට මිනිසුන්ට ඊට පස්සේ දරුමුණු බුරොත් එක ගෙවන කාලයත් එක්ක ඊට පස්සේ ආයෙ හිතෙනවා ආයෙත් මේ බඳුම මනුස්ස ලෝකෙක ඇවිල්ලා අනේ සැප සම්පත් විඳින්න පුළුවන් නම් හොඳයි කියලා අන්නෝම බව තණ්හාවක් අපේ හිත තුළ තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට මේ දුකේ හැඩය හරියට තේරිලා නැහැ. ඒකනේ නැවත නැවත ආයේ භවයේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් භවයේ ප්‍රාර්ථනා කරන්නේ දුක ගැන දන්නේ නැතිකම නිසා. භවයේ ප්‍රාර්ථනා කරලා මිනිස්සු ආය ආය මෙහෙට එන්න හිතාගෙන ඉන්නවා. නමුත් මැරෙන ආය මෙහෙට ඉන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් මෙහෙට ඉන්නේ නැහැ. මම හිතන්නේ මනුස්ස ලෝකේ වැඩි පිරිසක් යන්නේ ප්‍රේත ලෝකවල. තිරිසන් ලෝකෙත් සැලකිය යුතු පිරිසක් උපදිනවා. හේතුව ඒ අයගේ උපාදානීය පවතින්නේ තිරිසන් ලෝකේ ඇසුරු කරගෙන. උපාදානීය පවතින්නේ පින්වත්නි සමහර විට මේ භෞතික දේවල් ඇසුරු කරගෙන දැන් මේ භෞතික දේවල් ඇසුරු කරගෙන උපාදානීය මේස පුටු වලට තමයි මිනිස්සු ආදරය කරන්නේ. ඒවා පරිස්සම් කර කර ඒවායේ මකුළුදැල් කඩ කඩ මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ওই මිනිස්සුන් මරණාසන්න මොහොතේ ඕවා මතක් වුණොත් ඒ භෞතික දේවල් මතක් වුණොත් ඒක යාට උපාදානීය වුණොත් අබිනිවෙස් කරගෙන හිටියොත් තෘෂ්ණා මාන දිට්ටි වශයෙන් මම මගේ ආත්මය කියලා මේ භෞතික ලෝකයක් මානව ලෝකයක් අල්ලගෙන හිටියොත් ඒක උපාදානීය වීම නිසා ඊළඟ භවයේ ඒකට අනුව සකස් වෙනවා ඒක තමයි සාමාන්‍ය ලෝකයේ රිද්මය ඒක ලෝකේ කාටවත් පේන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සෙත් පටිච්ච සමුප්පන්නව බැලුවොත් තමයි තේරෙන්නේ එතකොට සමහර වෙලාවට අපිට තිරිසන් ලෝකේ තමයි උපාදානීය වෙන්නේ තිරිසන් ලෝකේ උපාදානිය වුණොත් ඒවට අනුවමයි භවය හැදෙන්නේ. තිරිසන් ලෝකේ වුණත් සමහර මිනිසුන්ට උපාදානිය වෙනවා. එතකොට දැන් ඒ වගේ සිද්ධි මම ඕන තරම් කියලා තියෙනවා. ඕන තරම් කියලා තියෙනවා. දැන් මන් දන්න එක කට්ටියක් ඉන්නවා. ඒ අය ඔය මේ ඒගොල්ලන්ගේ වැඩේ තමයි gedara මේ හරි ආශාවෙන් කුරුල්ලෝ ඇති කරනවා. කුරුල්ලෝ ඇති කරනවා. ඒ gedara මේ එක එක විදි කුරුල්ලෝ ඉන්නවා. එතකොට ඒ ගෙදර අය කරන්නේ කුරුල්ලන්ට කෑම දාන එක. එතකොට ඒ කුරුල්ලොන්ට බොහොම නිදහසේ ඉන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඊට පස්සේ සමහර කුරුල්ලෝ කූඩු වලත් ඉන්නවා මම දැකලා තියෙනවා. කෑ සතුන් කෑම දානකොට ඒ කෑම දානකොට විශාල සත්තු ප්‍රමාණයක් එතනට එනවා. එතකොට එතනට එනවා ගිරව් වෙනවා.
ඊට පස්සේ ලේන්නු වෙනවා ඒගොල්ලෝ ඒ ඒකට වෙන වෙනම කෑමත් පිළියෙල කරගෙන ඉන්නවා. තේගොල්ල හොඳට කෑම දෙනවා. මේ නුවර පැත්තේ කට්ටියක් හොඳට කෑම දෙනවා. එතකොට ඒ අම්මගේ වැඩේම අර කුරුල්ලන්ට කෑම දාන එක. ඒක නරක වැඩක්ද හොඳ වැඩක්ද? ඒක හොඳ වැඩක්. කූඩු කරලා ඉන්න එක නම් ඒගොල්ලෝ ඒකට ලොකු මැදිහත් වීමක් නැහැ. මං හිතන්නේ ඒගොල්ලන්ගේ දරුවා යම් කුරුල්ල ප්‍රමාණයක් කූඩු කරලා ඉන්නවා. මං අහව මේ කූඩු කරලා තියන්නේ කියලා. මේ කූඩු වලින් තොරව ඒ කුරුල්ලන්ට ඉන්න බෑ කියලා කිව්වා. මං දන්නේ නැහැ වගේ ඇත්ත නැත්ත. මේ මොකක් හරි විශේෂ රටකින් ගෙනාපු කුරුල්ල වගේක් වෙන්න ඇති. එතකොට දැන් ඒ ගෙදර බොහොම කරුණාවන්ත මිනිස්සු ඉන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඒ දිහා බැලුවොත් හිතන්නේ අනේ කොච්චර හොඳ මිනිස්සුද කියලා. ඒක හොඳ දෙයක් තමයි. හැබැයි දැන් ඒ ගෙදර මේ දැන් පහුගිය කාලේ ওই කොවිඩ් වසංගත එහෙම බරපතල විදියට යනකොට ඒ ගෙදර කුරුල්ලන්ට කන්න දෙන්න විවිධ කැම්බීම නැතිකොට ඒගොල්ලෝ බොහොම දුරට ගිහින් ඒගොල්ලන්ගේ දරුවා බොහොම දුරට ගිහින් ඒ කුරුල්ලන්ට අදාළ එක එක විදිහ කෑම වර්ග අරගෙන ආවා. එතකොට ඒ අම්මගේ වැඩේම කුරුල්ලන්ට කන්න දාන එක. දැන් එයා ජීවිතයේ අන්තිම කාලේ ඉන්න කෙනෙක්. අවුරුදු 65ක් විතර ඇති. උදේම එයා කරන්නේ කුරුල්ලන්ට කෑම දාන එක. කෑම දාලා ඉදිහා බලාගෙන ඉන්නවා. ඒතර බටහිර ලෝකයේ කෙනෙක් ඒ දිහා බැලුවොත් ආ හොඳ දෙයක් ඒක. හේතුව ඒ අම්මට ලොකු ඒ සහනයක් ඒක. හේතුව මේ ඔය බෝ නොවන රෝගවලට එහෙම ගොඩාක් හොඳයි කියනෝනේ මාළු හදන එක, කුරුල්ලු දිහා බලාගෙන ඉන්න එක, ඔය වගේ දේවල් ටිකක් කියන්නේ බටහිර ලෝකේ මනස බොහොම මේ සැහැල්ලු කරගන්න, රිලැක්ස් කරගන්න හොඳයි කියලානේ කියන්නේ. දැන් එහෙම කියලා ඒගොල්ලෝ කරන්නේ ඔය වගේ දෙයක්. දැන් ළඟදී ඔය අම්මා මළුත්. හෙට උදේට කුරුල්ලෝ දාන කුරුල්ලන්ට කෑම දාන්න ඔක්කොම ලෑස්ති කරලා තියලා මළුත්. මතක් වෙන්නේ කුරුල්ලන්ව. මතක් වෙන්නේ. ඒතර ඒ අවදානම කාටවත් පේන්නේ නැහැ. පේන්නේ කුරුල්ලන්ට කෑම දාන එක විතරයි. මතක් වුණොත් අනිවාර්යෙන් කුරුල්ලෙක්ගේ බිත්තරයක් ඇතුලේ තමයි. කුරුළු බිත්තරයක් ඇතුලේ තමයි යාගේ ජීවිතේ. සමහරට එතනට මෙන්න ගිරවෙක්ගේ එක්කෝ මයිනෙක්ගේ කවුරු හරි සතෙක්ගේ කුසේ එයා පිළිසිඳ ගන්නවා. යාගේ විඥානේ පැල වෙනවා. ඒක තමයි ලෝකේ රිද්මය. ඇයි? උපාදානයට අනුව තමයි භවය හැදෙන්නේ. එතකොට යාගේ ආසන්නතම උපාදානි උනේ ඒක. බුදුරජාණන්සේ වදාළේ උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ. එහෙමයි. එතකොට දැන් යම් කෙනෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. මේ කතාව තේරෙන්නේ නැහැ. එතකොට මේ කතාව නොතේරුණාට පස්සේ සමහරට ස්වාමීන් වහන්සේ නමක් පවා හිම අමාරු වෙටෙන්න පුළුවන්. මම දන්නේ එක ආරාමයක් තියෙනවා. ඒ ආරාමේ බල්ලෝ ඉන්නවා 25ක් විතර. ඒ ස්වාමීන් වහන්සේගේ කවිචීත් බල්ලෝ ඉඳා ගන්නවා. අනේ කරුණාවනී කියලා කියන්න පුළුවන්. භික්ෂුවක් වුණත් අම්මා තාත්තා වගේ සමීප බැඳීම් අත්හැරලා දාලා ඇවිල්ලා බල්ලෙක් එක්ක බැඳෙනවා නම් ඒක බුදුරජාණන්සේගේ ධර්මයට ගැළපෙන්නේ නැහැ. අම්මා තාත්තා වගේ සමීප බැඳීමත් ඉවත් කරලා තමයි නිස්සරණේ පිණිස ධර්මයට එන්නේ. පන්සලක කැම බීම තියෙන නිසා සතෙකුට කැම ටිකක් දුන්නට කමක් නැහැ. මම කියන්නේ මේ එහෙම තිරිසන් සතෙක් දෙන්නේ කාවම කැම දෙන එක ඉතාම කරුණාවන්ත මිනිසුන්ගේ වැඩ. හැබැයි භික්ෂුවක් කියනවත් පරිස්සම් වෙන්න ඕනේ ඒ ඔස්සේ උපාදානයක් හදාගන්න නැතුව ඉන්න. එක දවසක් ඒ ස්වාමීන් වහන්සේක් අපි ගියා අනුරාධපුර පැත්තේ. ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා අද කොහොම හරි රෑ වෙනකොට යන්න ඕන. මං හව ඇයි කියලා. මේ පන්සලේ බල්ලුන්ට කන්න දෙන්න කෙනෙක් නැහැනේ. එතකොට ඒ උන්වහන්සේගේ කරුණාව තමයි ඒක. හැබැයි ඒ භික්ෂුවට ඒකම නම් ආචින්න කර්මී විදියට වැඩ කරන්නේ. මේ සසර ගැන මිනිස්සු දන්නේ නැහනේ. ඒ කියන්නේ මේවා ගිහියොන්ටත් අදාළයි. ආචින්න කර්මී විදියට ඒකම නම් වැඩ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට හිත පරිස්සම් කරගන්න කියලා වදාළේ. එතකොට හිත ප්‍රවේශම් කරගන්න විදිය ගැන ලෝකෙ දන්නේ නැහැ කවුරුත්. එතකොට දැන් එහෙම සමහරට ඒ ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඒක උපාදානය කරගත්තොත් ඒ සිවුර බලපාන්නේ නැහැ. ඒක උපාදානය කරගත්තොත් මොකද භික්ෂුවට වෙනම සසර හැඩයක් නැහැ. ගිහියෙකුට වෙනම සසර හැඩයක් නැහැ. දැන් ඒකනේ සමහර අය කියනවා හාමුදුරුවන්ට නම් ඉතින් ওই ධර්මී කියලා තියෙනවා. දැන් අපිට නම් ඕවා ගලප ගන්න බැ. මේ ගිහියොන්ට වෙනම නිවන් මාර්ගයක් පැවිද්දොන්ට වෙනම එකක් නැහැ. ගිහියෝ සහ පැවිද්දෝ අපි ඔක්කොම සසර අනාථ වෙච්ච පිරිසක්.
ඒ අතර මේ සිවුරු සිවුරු දරාගෙන කවුරුවත් මව කුසෙන් එළියට එන්නේ නැහැ නේ. ආවට පස්සේ මේ ජීවිතය ගැන යම් අවබෝධයකින් පැවිදි ජීවිතයට එන මේ සමස්ත ගිහි මහ සමාජයෙන් ආපු කොටසක් ඉන්නේ. එතකොට දැන් ඒ විදිහට දැන් බල්ලු ටිකම නම් ආචින්න කර්මී විදිහට එන්නේ. අර නිතර නිතර පුහුණු වෙලා තියෙන ක්‍රියාකාරීත්වය ඒක නම්. මොකද අපිට ආසන්න කර්ම විතරක්නේ මේ බලපාන්නේ. ආසන්න කර්මත් බලපානවා, ආචින්න කර්මත් බලපානවා, කටත්තා කර්ම බල ඔය විදිහට අපි කියන්නේ. එතකොට ආචින්න කර්මී විදියට ඒ පුහුණුවේ නිතර නිතර බහුලව කරපු දේ එකපාරම මතුවෙලා ආවොත් අනිවාර්යෙන් ඒ බල්ලගේ බඩේම තමයි ඒ විඥානේ පිහිටන්නේ. ඒ ප්‍රතිසන්දි එතන. එතකොට මෙහි අපි සත්ව කරුණාව ගැන ලොකුවට කතා කරනවා නේ. පුදුම කරුණාවක් මේ මිනිස්සයාගේ තිබ්බේ. සමහර තමන්ට කන්ද නැතුව සත්තුන්ට කාම දානවා එහෙම කියන්නේ. ඉතින් ඒක ලොකු හපංකමක් වගේ කිව්වට අපිට නම් මේ පැත්තෙන් අනිත් පැත්තෙන් හිතෙනවා ඒ මිනිස්සයා ඒ කාරණේම නිසා අනාථ වෙන්න ඇති නේද කියලා. ඒ නිසා මේ සසර ගැන ඔබ හිතනවට වඩා වෙන කතාවක් තියෙන. ඒක සාමාන්‍ය ලෝකයට ගෝචර වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ලෝකයට හිතෙන්නේ ඉතාම හොඳ තත්ත්වයක් හැටියටයි. නමුත් සංසාරයේ දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා ඒක ඉතාම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ මේ සසර හැඩේ තේරුම් ගන්න. තේරුම් ගත්තාම තමයි අපේ හිත උපේක්ෂාව, ඒ කියන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව පිරිහෙන්නේ නැහැ යාගේ. උපේක්ෂාවකටපත් වෙනවා. දැන් බල්ලෙකුට කෑම ටික දැම්මත් බැඳින්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපේ හිත බැඳිනවා. අපිට ඒවා තේරෙන්නේ නැතිකොට බැඳිනවා. ඒ බැඳුනට පස්සේ තේරෙන්නේ නැහැ. මම දැක්කයි පහුගිය කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් මේ Tamange පන්සලේ හිටපු බල්ලා මලා කියලා. ඒ මිනි පෙට්ටියකේ බල්ලා දාලා ඒ ස්වාමීන් වහන්සේ ඒ තිරිසන් සතාව තුරුල් කරගෙන අඬනවා. ඒක මම දැක්ක පත්‍රයේ ආටිකල් එකක් දාලා තියෙනවා කවුරු හරි මෝඩ පත්‍රකාරයෙක්. නැත්නම් ඒක දායිද එහෙම. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අර බල්ලා ඉකි ගඟ අඬනවා. ඉතින් බැලූ බැල්මට පේන්නේ හරි කරුණාව කියලා. අනුකම්පාව කියලා. නමුත් ඒක ඉතාම අහිතකර තත්ත්වයක් කියලා අපට අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ තිරිසන් සතෙකුට නෙමෙයි බුද්ධ දේශනාව කියන්නේ දරුවෙකුටවත් බැඳින්න එපා කියලා. ඒ කියන්නේ යුතුයකම් වගකීම් ටික අපි කරන්න ඕන. ඒ ටික කරලා ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ඕනෑවට වඩා බැඳින්නත් එපා. බැඳිච්ච තැන්වල කර්ම හැදිනවා. ඒකයි බැඳින්න එපා කියන්නේ. කර්මී ක්ෂය කරලා දැම්මොත් තමයි අවබෝධය කරා එකතු වෙන්නේ. කර්මී ක්ෂය කරලා දැම්මොත් ඒ නිසා මේ විදියට හිතාගෙන යනකොට තමයි හිත උපේක්ෂාවකටපත් වෙන්නේ. ඒකෙම දියුණු තත්ත්වයට අපි කියන උපේක්ඛා බොජ්ජංගය කියලා. සම්පූර්ණයෙන් සරුවාකාර උපේක්ෂාවකට හිතපත් වුණොත් ඒකට කියනවා අරහත්ත්වය කියලා. ඔය උපේක්ෂාවෙම ඉහළ තත්ත්වයක් තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒකනේ බොජ්ජංග ධර්මවල කියන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි විරිය සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. බොජ්ජංග ධර්ම වැඩිමින් තමයි නිවනට පත් වෙන්නේ. උපේක්ෂාවකට පත් වෙනවා. සවිඥානික අවිඥානික සියලුම දේවල් සම්බන්ධව එයාගේ හිත උපේක්ෂාවකට පත් වෙනවා. උපේක්ෂාවකට පත් වෙනවා. ඒ උපේක්ෂාවට පත් වුණාට පස්සේ පින්වත්නි ඒ ජීවිතය හරි ලස්සනට ගලාගෙන යනවා. එතකොට දැන් අපි මේ කර්මයේ ස්වභාවයේ තේරුම් නොගන්න තාක්කල් දීර්ඝ කාලයක් අපිට හිපදීපදී මෙරිමෙරි යන්න වෙලා තියෙනවා. එතකොට හැම බෞද්ධයෙක්ම, හැම ගිහි පැවිදි අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? තේරුම් ගන්න ඕන දේ තමයි මේ කර්මයේ එළව එළවා පුද්ගලයාට පහර ගහන බව. එතකොට කර්මයේ එළව එළවා අපිට පහර ගහනවා. දැන් මේ කර්මී සම්බන්ධ පුද්ගලයා තුළ ස්ථාන කීපයකදී අවබෝධය තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපිට මේක අවබෝධයක් නැති වුණාට පස්සේ මේ කර්මීම අභිනන්දනය වෙනවා. තමන්ගේ ක්‍රියාත්මක වීම අභිනන්දනය වෙනවා. ඒ ක්‍රියාත්මක වීම අතර වඩා හොඳයි කියලා සම්මත දෙයක්වත් අභිනන්දනය කරගන්න නැති මට්ටමට අපේ හිත හදා ගන්න ඕන. දැන් සමහර පින කියලා අපි කියමුකෝ. පින බොහොම හොඳ දෙයක් විදිහට ලෝකේ සලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ සමස්ත ලෝකේ සලකන පින වඩා හොඳ දෙයක් විදිහට සලකන්නේ නැහැ. පින කියන එක ගොඩාක් හොඳ දෙයක් විදිහට සලකන්නේ නැහැ. හේතුව පින කියන එකත් අවිද්‍යාව පදනම් කරගෙන ඇති වෙන තත්ත්වයක් විදිහටයි බුදුදහම පෙන්වන්නේ. එහෙමනම් පිනත් අතහැරලා දාපු තැනක තමයි නිවන තියෙන්නේ. නමුත් අපිට පින අතහරින්න ලෑස්තියක් නැහැනේ අපිට. පින අතාරින්න ලෑස්ති නැති නිසාම අපි නැවත නැවත ඒ පින මතම පදනම් වෙලා අපේ ජීවිතේ සකස් වෙනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ.
පින මතම මේ ජීවිතේ විවෘත වෙලා නැවත 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 සකස් වීමක් තියෙනවා. එතකොට මේ පින, ඒ කියන්නේ පින නිසා තමයි මේ මනුස්ස ලෝකෙට එන්නේ. එතකොට මනුස්ස ලෝකය කියන්නේ කාම භූමියක්. එහෙනම් කාම භවයේ පැන වුණී මේ කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුණු නිසා. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුන්නේ නැත්නම් මනුස්ස ලෝකේ භවය සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේ මනුස්ස ලෝකය කියන්නේත් පින්වත්නි පිනේ විපාකයක් විදිහට ලැබිච්ච එකක්. හැබැයි පිනම කර කර හිටියොත් එයාටත් ලොකු රකවරණයක් තියනවා කියලා ධර්මී තෝරන්නේ. මොකද පිනත් සංස්කාරයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ වදාළි. පින ලොකු වටිනා දෙයක් විදිහට සලකන කටයුතු කරන එක අපේ ක්‍රමේ නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළි පින් කරන්න කියලා. ඒ පින් කරන්න කියලා කිව්වේ පින විදර්ශනා කරන්න කියන එක. පින් කර කර පින් කර කර ඒ පිනද විපාක දිදී විපාක දිදී අනිත්‍ය වෙලා යනවා නේද කියලා ඒකත් විදර්ශනා කරන්න ඕන. දැන් මනුස්ස ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදිලා සමහරට ඊළඟ ජීවිතේ ආයෙ මොකක් හරි අකුසලයක් විපාක දුන්නොත් එහෙම දුගතියි. මොකද මේ කරණිය ඔක්කොම අනිත් පැත්තට විපාක දෙනවම නෙමෙයිනේ. එතකොට කර්මීය විපාක දුන්නොත් ඔන්න දුගතියි. ඊට පස්සේ ආයෙ කාලෙකින් ඕන්න ආයෙත් සුගතියට එනවා. ආයෙ දුගතියට. ඔය විදියට බැලුවහම පින්වත්නි මේ සසර කියන්නේ හරි අවදානම් තැනක්. ගොඩාක් ලස්සන තැනක් නේ මේ සසර කියන්නේ. අවදානම් තැනක්. ඒ සසර පැනවෙන්නේ පිනට අනුව. සසර පැනවෙන්නේ පවට අනුව. සසර පැනවෙන්නේ ධ්‍යාන සිත්වලට අනුව. ඒ නිසා බුදුදහම පිනවත් පවවත් ධ්‍යානේවත් අභිනන්දනය කරන්න කියලා අපිට වදාලේ නැහැ. ඒ කීපෙන් නිදහස් වෙච්ච තැනක පිනෙනුයි පවෙනුයි ධ්‍යානෙනුයි නිදහස් වෙච්ච තැනක තමයි සැබෑ නිර්වාණය පවතින්නේ. ලංකාවේ මිනිසුන්ට ගොඩාක් අවබෝධය කරා යන්න බැරි ලංකාවේ මිනිසු හරියට පින අභිනන්දනය කරනවා. ඒ කියන්නේ පින තුල ම පුදුමාකාර විදියට ගිලගෙන බැහැගෙන ඉන්න මට්ටමක් තියෙනවා. පින කෙරෙහි මහ පුදුම ඡන්දයක් තියෙනවා. මහා පින ගැන පුදුම තණ්හාවක් තියෙන්නේ. පින ගැනම තියෙනවා තණ්හාවක්. පින ගැනම තියෙනවා පින්වත්නි රාගයක්. රාගයක් කියන්නේ ඇලිලා පිනට. පිනට ඇලිලා. එතකොට මේ පිනට මේ ඇලිලා ඉන්න තාක්කල් එයාට ලොකු රැකවරණයක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් අපි පින් කරන්න එපා කියලාද මේ කියන්නේ? නෑ, අපි වෙනදා වගේම හොඳට පින් කරන්න ඕන. පින් කරලා අනිත් පැත්තට වෙනදා කරපු නැති දෙයක් කරන්න ඕන. ඒ පින් කරලා පිනත් විදර්ශනා කරන්න ඕන. අනේ මේ පින් කරන කස්සෙත් නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් නේද සිද්ධ වෙන්නේ? මේ පින කියන එකත් නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක අනිත්‍ය වෙලා යන එකක් නේද? පින වුණත් ආත්මසාරයෙන් ගන්න බෑ නේද? දැන් පින කියන එක ආත්මසාරයෙන් ගන්න පුළුවන්ද? බෑ. දැන් පින් කරලා මට ඕන ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ යන්න. ඇයි මම පින් කරලා තියෙනවා. නමුත් දිව්‍ය ලෝකෙයි කියලා කාට හරි කියන්න පුළුවන්ද? බෑ. මට ඕමනයි මනුස්ස ලෝකෙට එන්න මෙහිට. දැන් මනුස්ස ලෝකෙට එන්න ඕන කියලා මම පින් කර කර හිටියා කියලා මට මනුස්ස ලෝකෙට එන්න පුළුවන්ද? බෑ. ඇයි? මොකද මේ ජීවිතේ කරන ඒවා විතරක් නෙමෙයි විපාක දෙන්නේ. මේ ජීවිතේ කරන ඒවා විතරක් නෙමෙයි විපාක දෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින වුණත් අභිනන්දනය කරන්න එපා කියලා මතක් කළේ. අර ඒ කාලේ හිටියා එක මිනිස්සෙක්. එයා බොහොම දක්ෂ ශාස්ත්‍රයක් දියුණු කළා. එයාගේ ශාස්ත්‍රය තමයි ඒ කාලේ ওই ත්‍රිවේද ප්‍රාප්ත මිනිස්සෙක්යා වේදේ හොඳට හදාරපු කෙනෙක්. එතකොට ඒ වේදේ හොඳට හදාරපු එයා මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා හරියට ධර්මී පුරාගෙන ගුණධර්ම දියුණු කළා පශ්චාත්කාලීනව. එයාගේ ක්‍රමයක් තිබ්බා. එයා එක මන්ත්‍රයක් පරම්පරාවෙන් ආපු මන්ත්‍රයක් තිබිලා තියෙනවා. එයාට පුළුවන් කාගේ හරි හිසක් ගිහින් දුන්නොත්, මැරිච්ච මිනිහෙක්ගේ හිසක් ගිහින් දුන්නොත් ඒ හිසට තට්ටු කරලා කියන්න පුළුවන් එයා කොහෙද ඉන්නේ කියලා. ඒක නිකන් මොකද විශේෂ ශිල්පයක් නේ. එතකොට ඔළුවට තට්ටු කළ ඒ කාලේ ඔය මන්ත්‍ර ශාස්ත්‍රය හොඳට තිබිලා තියෙනවා. ඒ ඔක්කොම බොරුත් නෙමෙයි. බොරු නම් මෙච්චර කල් පවතින විදියක් නැහැනේ. දැන් නැත්තේ ඒ ගුරු මුෂ්ටිය නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආවේ නැහැ. ඒව දුන්නේ නැහැ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ නිසා දැන් ඔය ලොකුවට තියෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනත් නැහැ. දැන් තියෙනවා නම් තියෙන්නේ බොහොම රොඩු ටිකක්. ඒ කාලේ එහෙම දියුණු ශාස්ත්‍ර තිබිලා තියෙනවා. පෙරදිග ශාස්ත්‍ර දිහා බැලුවට පස්සේ ඒ බඳු ශාස්ත්‍ර තිබිලා තියෙනවා. ඒවා දැන් අවුරුදු 100ට 150කට ඉස්සෙල්ලා මේ ලංකාවෙත් ඉතාම හොඳින් තිබ්බ කියලා ඒවට සාක්ෂි තියෙනවා. ඒවට සාක්ෂි තියෙනවා. එතකොට එයා ඒගොල්ලන්ගේ පරම්පරා මන්ත්‍රයක් තිබ්බා. ඒ මන්ත්‍රේ ජප කරලා අර හිස් කඹලට පිඹලා ඒකට තට්ටු කරාම එයාට කියන්න පුළුවන් ඒ මැරිච්ච කෙනා ගිය තැන. ඒක විශේෂ කුසලතාවයක්.
එතකොට මිනිස්සු කරී කැමැතිනි මැරුණු මිනිස්සු යන තැන් හොයන්න මිනිස්සු ආසයි ඒකට. ඉතින් මිනිස්සු පොලි මේනවා දැන්. ඊට පස්සේ අර බමුණ බැලුවා මේක හොඳ වැඩක්. මේක හොඳ සංවිධානාත්මකව කරමු. දැන් මෙයා නගරයකට අරන් යනකොට මේ මිනිස්සු එක්කරගෙන යනකොට ඒ නගරයේටම පණිවිඩයක් යවනවා. මෙන්න මෙහෙම කෙනෙක් එනවා. උඹලගේ ගෙවල් වල මැරිච්ච කවුරු හරි ඉන්නවා නම් හිස් කබලත් අරගෙන එන්න කියලා කියනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? ඒ කාලේ අර මැරිච්ච අයගේ සමහර මැරිච්ච මිනිසුන්ගේ හිස් කබල් ගෙවල් වල තියාගෙන ඉන්න ඇති. මොකද ඒ කාලේ සොහොන් කියලා අමුතුවෙන් තැන් තිබෙත් නැහැ. මලමිනි ගිහින් දාන තැනට සොහොන කියලා තියෙනවා. වලේ දාන්නෙත් නැහැ සමහර ඒවා. එහෙම ගිහින් දාලා එනවා. ඉතින් ඒ ගිහින් දාලා ආවට පස්සේ ඒවාගේ නිමිත්ත අරගෙන හිම භාවනා කරපු ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. ওই නවසීවතික භාවනා ක්‍රම එහෙම බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලේ ඒ බඳු මලමිනි බහුලව තියෙන්න ඇති. මලමිනි අවදි නාමයක් ගැන මේ කායानुපස්සනාවට අයිති භාවනා ක්‍රම නාමයක් තියෙනවා. ඒක උන්වහන්සේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් නිසා තමයි වදාලේ සමහරට එහෙම මලමිනී වල අවදි නාමයම දකින්න තියෙන්න ඇති. දැන් අද එහෙම අවදි නාමයම දකින්න නැහනේ. ඒකේ ওই කපුට කාලා ගිය මලමිනී තියෙනවා. ඊට පස්සේ ඉදිමිලා ගියපු නිල් වෙලා ගියපු මලමිනිය. ඊට පස්සේ පින්වත්නි ওই දවස් දෙකක් ගියාට පස්සේ මලමිනිය. එතනින් පස්සේ නහරවැල් සම්පූර්ණ මස් ඉවත් වේගෙන යනකොට මස් තනින් තන විසිරෙන මලමිනිය. ওই විදියට අවදි කීපයක් මුල් කරගෙන කායානුපස්සනාව වඩන ක්‍රමය අන්තිමටම හරියට රටහුණු කෑල්ලක් පොඩි කරනකොට පොඩි වෙලා යනවා වගේ අන්තිමටම මේ ඇට කටු ටිකත් මේ පටවි ධාතුවටම මේ පටවි ධාතුව මේ මහ පොළොවටම එකතු වෙන විදිය බලලා මොකද්ද මේකේ අසත්‍යෙක් පුද්ගල ඒක ආත්මයක් කියලා මේ රූපේ ගණ්ඩ තිබ්බි මොකක්ද කියලා ඒකම අරමුණු කරගෙන තමන්ගේ රූපේ දිහා බලාගෙන අනාත්මය දකින විදිහේ ලස්සනට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඒවට අපි කියනවා නවසීවතික භාවනා කියලා. අවදි නමයක් පිළිබඳ ඉලක්ක කරගෙන අපි භාවනා කරනවා. ඒතර ඒ කාලේ මලමිනී ගිහින් දැම්මට පස්සේ මලමිනී වල හිස් කබල් සමහර ගෙවල් වලක් තියෙන්න ඇති. මේ මිනිස්සු ආවා ඒ අයගේ මැරිච්ච අය කොහෙද ඉන්නේ කියලා දැනගන්න. ඉතින් මිනිස්සු ආවහම යා හරියටම තට්ටු කරලා කියනවලු. කොමාරි සැවැත් නුවරටත් ওই මිනිස්සු ආව කැරකිලා. ආවහම යා හොඳට මේ පින් කරපු කෙනෙක්ගේ හිස් කඹලකට යා තට්ටු කරලා බලනකොට යා දුගතියේ. එතකොට ඒගොල්ලෝ හරියට මේ දොස් කියලා දැන් බුදුහාමුදුරන් ගරහණ්ණනි බලානී හිටියේ. ඔන්න ශ්‍රමණ ගෞතමයෝ ලොකුවට හඬ ගාලා කියනවා මේ ඒ ශ්‍රමණ ගෞතම කියන විදිහට යහපතක් තියෙනවා කියලා මෙන්න පින් කරපු මිනිහෙක් ගියපු තැන. පින් කරපු මිනිහෙක් ගියපු තැන මෙන්න කියලා ඒක හුවා දක්වන්න පටන් ගත්තා. ඒක හුවා දක්වන්න පටන් අරගෙන මේ උන්වහන්සේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ක්‍රමයට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ක්‍රමවේදයට ගරහා කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ක්‍රමයට ගර්හා කරනකොට ඒ ගර්හාව පදනම් කරගෙන එකල පින්වත්නි විශාල වශයෙන් මේ සමස්ත මහා සංඝයාටම දොස් කියන්න පටන් ගත්තා. චෝදනා කරන්න පටන් ගත්තා. ඒ චෝදනාව ඇසුරු කරගෙන මේ කාරණේ වේගින් පැතිරිලා යනකොට මිනිස්සුත් බැලුවා ඇත්තනේ මේ බුදුරජාණන් වහන්සේ කියන ක්‍රමයට පින් කරලත් ඉන්න දුගතියේ ගිහින් කොහොම හරි ওই ගර්හාවත් එක්කම ආරාමයටත් ආවා. ආරාමයට ආවහම ආරාමී ඉඳලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒකට ආනන්ද හඳුරුණි කිව්වා. මේ ආනන්ද හිස්කබල් තුනක් ගේන්න කිව්වා. එක්කෙනෙක් මේ දුගතිය ගියපු කෙනෙක්, ඊට පස්සේ සුගතිය ගියපු කෙනෙක්. දැන් ඊට පස්සේ මේ දෙන්නගේ මේ හිස්කබලට තට්ටු කරලා එයා කියනවා මෙන්න මෙයා අහවල් තැන ඉන්නවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේත් සමාපත්තියෙන් බලන හරියටම හරි මේ මිනිසයා කියන එක. ඊට පස්සේ එක හිස් කබලක් ගෙනත් දුන්නා එහෙනම් මේකටත් තට්ටු කරලා කියන්න කියලා. එයා තට්ටු කරලා බලනවා. පේන්නේ නැහැ කොහෙද ගියේ කියලා. ආයෙත් තට්ටු කරලා බලනවා. ආයෙත් පේන්නේ නැහැ. තුන්වෙනි වතාවේ තට්ටු කරලා බලනවා. දාඩිය දාලා දැන් මේ කවදාවත් මෙහෙම හිස් කබලක් අහුවෙලා නැහැ. ගියපු කෙනා කොහෙද ගියේ කියලා හරියටම කියන්න පුළුවන්. හැබැයි දැන් මේ ගියපු කෙනා පේන්නේ නැහැ කොහෙද ගියේ කියලා. එතකොට දැන් මේ ඔක්කොම ඉස්සරහා දැන් හරි අපහසුතාවයකට පත් උනේ. සුගතියට ගියපු කෙනාගේ විස්තරත් හරි. දුගතියට ගියපු කෙනාගේ විස්තරත් හරි. මේ තුන්වෙනි හිස්කබල එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා කියන්නේ ඇත්ත කියලා. තුන්වෙනි හිස්කබලට තට්ටු කරලා බලනවා. ආයෙත් තට්ටු කරලා බලනවා. ආයෙ වටයක් කරගෙනවා. ආයෙත් තට්ටු කරලා බලනවා. හරියන්නේම නැහැ. මොකක්වත් හරියන්නේ නැහැ. බැරිම තැන
හෙමීට මිනිසු හෙට මෙහෙට වෙනකොට කියනවා මට කවදාවත් ශ්‍රමණයන් වහන්ස මේ වගේ හිස් කබලක් අහු වෙලා නැහැ. මල් ළඟට යමි හිස් කබල අරගෙන ආවොත් හරියටම තට්ටු කරලා කියනවා ගියක් දැන. හැබැයි මට මේක පේන්නේ. එතකොට බුදුරජාණන්සෝ වදාලා මට පේනවා මොකද්ද සිද්ධියේ කියලා. එතකොට එයා කියනවා තවත් මේ වගේ හිස් කබල් මට හම්බෙන්න පුළුවන්. ඔබ වහන්සේට පුළුවනිද මේ ශිල්පේ මට කියලා දෙන්න? ඊට පස්සේ තමයි පැවිදි වෙන්නේ. ඒ තමයි රහතන් වහන්සේගේ හිස. භවයේ කොතනද කියලා පැනවෙන්නේ නැහැ. ඒ නිසා හොයන්න බෑ. හේතුව තමයි හේතු සහිතව නැවත භවයේ සකස් වෙන්නේ. උපාදානයේ නිසා භවයේ හැදෙනවා. භවයේ නිසා ජාතිය හැදෙනවා. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවයේ නිරුද්ධ වෙලා යනවා. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවයේ නිරුද්ධ වෙලා යනවා. භවයේ නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් අර ඒ නිරුද්ධ වුණාට පස්සේ එයාගේ නැවත විඥානේ කොහෙද පිහිටියේ කියලා හොයන්න බෑ. හරියට තෙල් ටික දාන තාක්කල් තිරේ පත්තු වෙනවා. තෙල් දාන එක නතර කළොත් එහෙම, තෙල් ටික දාන එක නතර කරොත් එහෙම, තියෙන තෙල් ටිකෙන් පත්තු වෙලා ඉවර වෙලා පහන් දැල්ල නිවිල යනවා. එතකොට මේ පහන් දැල්ල නිවුනාම පහන් දැල්ල කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? දැන් තෙල් දාන තාක්කල් තිරය තියෙන තාක්කල් පහන පත්තු වෙනවා. එතකොට තෙල් දාන එක යම් මිනිහෙක් අතහැරලා දානවා. තෙල් දාන එක අතහැරලා දැම්මට පස්සේ ඒ පහන නිවිල යනවා. හොඳට ආලෝකේ විහිදුවාගෙන තිබ්බ ඒ පහන් දැල්ල කොහෙද ගියේ? කොහෙද තියෙන්නේ මේ පහන් දැල්ල? ඒක කියන්න බෑ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට. ඒක සාමාන්‍ය ලෝකෙට විශේෂ වෙන්නේ නෑ. ඒක හැබැයි මෙහෙම තේරෙනවා. කොහොමද ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් කරන්න බෑ? විශේෂ වෙන්නේ නෑනේ. මේක තේරුම් කරන්න බෑ. පහන් දැල්ල උතුර පැත්තට ගියාද, දකුණු පැත්තට ගියාද? දැන් පහන් දැල්ල පත්තුණානේ. ඒ පත්තුණු පහන් දැල්ලකෝ? යසාගේර දැල්ලුණා පහන් දැල්ලා. කෝ දැල්ල? ඒක ගෝචර කතාවක් නෙමෙයි. ඒකට මෙන්න මේ කතාවයි ගෝචර. මොකද්ද? තෙල් දාන තාක්කල් පහන පත්තු වෙනවා. තෙල් දාන එක නතර කරන දාපු දවසට පහන නිවි යනවා. අන්න ඒකයි ගැළපෙන්නේ. අන්න ඒ වගේ එයාගේ විඥානේ කොහෙද පිහිටියේ? මොකද්ද උනේ? කොහෙද උනේ? ඒක කොහේ හරි හැංගිලා තියෙනවද හොයන්න බැරි? ඒ කතාව එකක්වත් ගෝචර නෑ. එකම කතාවයි තේරුම් ගන්න ඕන. මොකද්ද? උපාදානයේ පවතින තාකල් භවයේ පැනවෙනවා. භවයේ පැනවෙන තාකල් ජාතිය පැනවෙනවා. භවයේ පැනවෙන තාකල් ජාතිය පැනවෙනවා. ජාතිය පැනවෙන තාකල් ජරා මරණ පැනවෙනවා. උපාදානේ නැත්තම් පුද්ගලයා උපාදානය කරගන්න හතර පැත්තකින්. එකක් කාම උපාදාන වශයෙන් උපාදානය කරගන්නවා. ඇසට පේන රූප උපාදානය වෙනවා. කනට ඇහෙන ශබ්ද උපාදානය වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියලා පංචකාමයන් උපාදානය කරගන්නවා. ඒකට අපි කියනවා මොකද්ද? කාමෝපාදාන කියලා. ඊළඟට කාමෝපාදාන දෙවෙනි එක තමයි දිට්ඨි උපාදාන. තමා තුළ පවතින දිට්ඨිය උපාදානය වෙනවා. නොයේකුත් මිත්‍යා දෘෂ්ටීන් මිනිසුන්ට උපාදානය වෙලා තියෙනවා. ඒකනි බලන්නකු මිනිසුන් කීයක් නම් මිත්‍යා දෘෂ්ටීන් පස්සේ දුවනවද කියලා. මිනිස්සු කොච්චර මිත්‍යා දෘෂ්ටීන් පස්සේ දුවනවද? ඇයි? හේතු බල දහම පේන්නේ නැති වෙන තාක්කල් එයා මේ ලෝකෙින් පිළිසරණ බලාපොරොත්තු වෙනවා. එක්ක කේන්දරින් හරි පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. එක්ක නැකතකින් හරි පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. එක්ක මේ අංකයකින් හරි පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එක්ක දැන් මම ඔකට ලස්සන සිද්ධියක් කියන්නම්. පහුගිය කාලේ මම මේ නුවර ප්‍රදේශයේම බණකට එනකොට මගේ වාහනේ රියානතුරකට ලක් වුණා. එතකොට ඒ රියානතුරට ලක් වුණේ මේ සම්පූර්ණ කඩු ගන්නව වංගුවේදී. එතකොට ඒ රියානතුරට ලක් වුණාම එක්තරා මිනිසෙක් මට කතා කරලා කියනවා, ස්වාමින් වහන්ස, මම ඔබ වහන්සේට කිව්වේ නෑ. එදා ආවට පස්සේ මම දැක්කා වාහනේ අංකේ හොඳ නෑ. ස්වාමින් වහන්සේගේ වාහනේ අංකේ හොඳ නෑ. එතකොට ඒ අංකේ හොඳ නැති නිසා තමයි මෙහෙම වුණේ. මං ඇහුවා කලින් අපිට පූජා අපිට කෙනෙක් වාහනයක් ලබා දීලා තිබ්බ. මං ඇහුවා ඒ වාහනේ කොහොමද කියලා. එයා අපිත් එක්ක නිතර ඇසුරට එනවා. එතකොට ස්වාමින් වහන්සේ ඒ වාහනේ හරීම හොඳයි. ඒ මං ඇහුවා ඒ වාහනේ ওই මහත්යත් එක්ක මේ යනකොට මහත්ය පිටිපස්සේ වැද්දුවානි. ඒ කියන්නේ යාම් ආත් එක්ක විවිධ ගමාව එක්ක ඒක ගමන් වලට වැඩම කරන බොහොම සත්පුරුෂ කෙනෙක්. කියා නරක කෙනෙක් නෙමෙයි. මම ඔය ඒක ඒ වාහනේ පිටිපස්ස ওই මහත්යත් එක්කම යනකොට නික දවසක් වැදුනේ. ඒ වාහනේට විශාල හානියක් වුණානේ. එතකොට මොකද්ද ඒක ගැන කියන්න තියෙන්නේ? එතකොට බිම්බලා ගත්තා. ඒ කියන්නේ මිනිස්සු ඒ වගේ එක එක දෘෂ්ටිවල හිර වෙලා පින්වත්නි, ඒවා Tamanට උපාදානේ වුණාට පස්සේ
ඒව ඕනෑවට වඩා උපාදානය කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ මතක් කළේ භාවිත හිතක් තියාගන්න කියලා. ඒ අභාවිත හිතක් නම් තියෙන්නේ ඒක අනතුරුදායකයි ඊට වඩා. අභාවිත හිතක් තියෙනවනම් ඒක අනතුරුදායකයි. පින්වත්නි, ඔය බාහිර අපි කතා කරන කේන්දර නැකත් ඒවා මේවා කුටුම වඩා ඒවයි යම් සත්‍යක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. පින්වත්නි, මේ අපේ හිත තුළ ගොඩනගා ගන්න ආධ්‍යාත්මික ප්‍රවේශයේ තමයි වැදගත්ම දේ. නැකතට වඩා සියල්ල සූදානම් නම් කටයුත්තට, සියල්ල සූදානම් වෙලා තියෙනවා නම් ඒක තමයි හොඳම සුබ නැකත. ඒ වෙලාවේ තමයි ඒක පටන් ගන්න ඕන. ඒක තමයි සුබ නැකත. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය නක්කත් ජාතකයේ වගේ දේශනාව ජාතක කතාවල අට කතාවේ ලස්සනට තීරුම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ මාතුල සත්‍යයක් නෑම කියලා නෙමෙයි. හැබැයි භාවිත හිතක් නම් තියෙන. කිසි දෙයකට අභියෝග කරන්න බෑ. කිසි දෙයකට අභියෝග කරන්න බෑ. ඒ නිසා පින්වත්නි, හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුල දක්ෂ වෙන්න පුළුවන් තරම් හිත භාවිත කරන්න. මේ බාහිර ලෝකේ නොයෙකුත් මේ ලෝකේ සම්මත කරගත්ත දෘෂ්ටි වලට අහු වෙන්න එපා. ඒ දෘෂ්ටි වලට අහු වුණොත් ඒවම සාරේ කරගෙන ඒ වගේ පස්සෙම අපිට දුවන්න වෙනවා. ඒවම සාරේ කරගෙන ඒවට කියන්නේ ditthi upadana කියලා. ඒ ditthi upadana ඇති වුණොත් හරි අනතුරක් ඒක. නිකම දෘෂ්ටියකට උපා. හැබැයි සංස්කෘතික වටිනාකම් තියෙනවා ඒවයි. ඒවා අපි හොඳට කරන්න ඕන. සංස්කෘතික වටිනාකම් තියෙනවා. දැන් සිංහල අවුරුද්ද අවුරුද්දේ චාරිත්‍ර කියලා කොටසක් තියෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන එක මේ එදිනෙදා ජීවිතයට හරි උදව්වක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක වෙලාවට ලිපවත්තු කරන එක, මිනිසුන්ගේ පරණ කෝන්තර අමතක කරලා දාලා මිනිසුන්ට අලුත් වෙන්න පුළුවන් වෙන එක, තමන්ගේ චින්තනේ අලුත් කරගන්න පුළුවන් වෙන එක, පරණ අමනාපකම් ඔක්කොම අතහැරලා දාලා පවුලේ ඔක්කොටම එකතු වෙලා එක කෑම මේසෙක කිරිබත් ටිකක් කන්න හම්බෙන එක, ඒක එදිනෙදා ගෘහස්ත ජීවිතයට උදව්වක්. ඒවා නිවනට උදව් නෑ. හැබැයි මේ අවබෝධය සම්බන්ධ පණිවිඩේ වෙන කතාවක් බව තේරුම් ගන්න. ඒවා එක එක දෘෂ්ටි උපාදාන වෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි සීලබ්බත උපාදාන. නොයෙකුත් සීලබ්බත උපාදාන වෙනවා. නොයෙකුත් සීලබ්බත එක එක දේවල් උපාදාන වෙනවා. ඒ කාලේ තිබ්බ සීලබ්බත ගෝරුත කුක්කුර බ්‍රත කීකී තිබ්බයි කාලේ. එතකොට මේ බ්‍රත උපාදාන වුණාට පස්සේ මේ ෘතයට අනුව තමයි භවය සකස් වෙන්නේ. ඒ කාලේ ওই කුක්කුර වතිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ පුන්න සේනිය කියලා දෙන්නේ බුදුහාමුදුරු මුණ ගැහෙන්නේනවා. ඒ දෙන්නම් ෘත සමාදන් විචාය. එක්කෙනිකම් එක්කෙනි ගෝරුතේ සමාදන් වෙලා එක්කෙනි කුක්කුර ෘතේ සමාදන් වෙලා. ඒ කියන්නේ ගෝරුතේ කියන්නේ එක්කෙනි ගවීගේ ජීවන චර්යාවට තුරුව එයා ඒ ක්‍රමී පුහුණු කරනවා. බලන්න මේක ඒ කාලේ තිබ්බේවා. දැනුත් කොයිතරම් ඔය වගේ අමුතු ඒවා තියෙනවද? අනිත් කෙනා තමයි කුකුර පුතේ සුනකෙක් වගේ තමයි යාගේ බුත සමාදානි. දැන් ගෝරුතේ සමාදන් වෙලා ඉන්න කෙනා එළවලු විතරයි කන්නේ. ඊට පස්සේ ගවයන්ට ඇඳුන්නේ නැහැ නේ, එයත් නිර්වස්ත්‍රව ඉන්නේ. ඊට පස්සේ සමහර විට පින්වත්නි, දැන් අර ගවීගේ චර්යාවලට අදාළව තමයි යාගේ පුහුණුව. ඒකට කියන්නේ ගෝරුත කියලා. ඒ කාලේ බුත සමාදන් වෙච්ච අය හරියට ඉඳලා තියෙනවා. කුක්කුර දැනුත් ඉන්නවා ඉන්දියාවේ. කුක්කුර බුතයේ සමාදන් වෙලා ඉන්න කෙනා බල්ලෙක් විදියට ඉන්නවා. වාඩි වෙනකොට බල්ලෙක් වගේ වාඩි වෙනවා, කැරකිලා වාඩි වෙනවා, ඔය වගේ කන්නේ සාමාන්‍ය තිරිසන් සතෙක් විදියට. එයා හිතනවා ඒකෙන් ලොකු යහපතක් වෙනවා කියලා. එහෙම හිතනවා ඉන්නවා. දැනුත් ඉන්නවා. දැන් මේ කතා කරන්නේ දියුණුම යුගයක් කියලා දැනුත් ඉන්නවා. එතකොට ඒක සමාදන් වෙලා ඉන්න කෙනෙක් ඒක සමා දැන් මේ දෙන්න බුදුහාමුදුරු ළඟට ආව එක්කෙනෙක්ගේ නම පුන්න, අනිත් කෙනාගේ නම සේනිය. ඒ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම ඇවිල්ලා ඒ දෙන්න ඇත්තට බලන්න මේ මිනිස්සු හරිම මේ ඒගොල්ලෝ බොහොම අන්තගාමියයි නිමි. නැත්නම් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා මෙහෙම කතාවක් අහන්නේ නෑනේ. මේක තියෙන කුක්කුර වතිය සූත්‍රයේ. එයා අහනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බලන්න ගෞරවයෙන් කතා කරන්නේ මේ බුත සමාදන් වෙලා හිටියට. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා මේගොල්ලෝ ඇත්තට මේගොල්ලෝ දිසාව දන්නේ හරියට. දැන් අපි දන්නවා ඒ දිසාව. නමුත් අපිට ඒ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන්න හයියක් නැහැ. අරක අතෑර ගන්න බෑ. ඒක දැන් සමහර අය ඉන්නවා එක එකනාට පහන්පත්තු කරනවා. එක එක දෙවිවරුන් කියලා හිතාගෙන පහන්පත්තු කරනවා. ඊට පස්සේ දැන් මේ තිසරණේ පිනිපිනි සීලේ පිනිපිනි සමාධියේ පිනිපිනි ඒක දිනු කරනවා වෙනුවට අරක අතරින්න බයයි. ඒ කියන්නේ ඒ වහල්කම ඇති වුණොත් පින්වත් මේ එක එක දේවල් වලට අතාරින්න ලේසි නෑ. ඒ උපාදාන ඉච්චර භයානකයි. බලන්නකෝ පින්වත් මේ වතාර ඊට පස්සේ සෙම් ප්‍රතිශාවක් හැදුනත් හිතෙන්නේ අනේ අර පහනපත්තු කරන්න බැරි වුණා නේද? ඒක වින්ද ඇති මේ. එයා දැන් ධර්මයෙන් බලනකොට තේරෙනවා සෙම් කිපිලා ලෙඩ වෙනවා.
වාතයේ කිපිලා ලෙඩ වෙනවා. ඍතු විපර්යාස නිසා ලෙඩ වෙනවා. ඕපක්කමික ආබාධ උපක්‍රම වැරදුනම ලෙඩ වෙනවා. කම්ම විපාකජා කර්ම විපාක නිසා ලෙඩ වෙනවා. ඒතර මේ විශේෂය ගැන දන්නේ නැති වුණාට පස්සේ සෙම් ප්‍රතිසාවක් හැදුණා. සමහරට ඇයිටි ඉස්සලා දවසේ දෙමිල වෙන්න පුළුවන්. සෙම් ප්‍රතිසාවක් හැදුණා තින්න අනේ අර පහන පත්තු කරපු නතර කරපු එක වෙන්න ඇති මේ උනේ. මොකක් හරි දෙයක් නිසා ඕන ප්‍රශ්නයක් එනවා. එතකොට එයාගේ ඔළුවට ඉන්නේ අර එදා වුණ බාරේ ඔප්පු කරගන්න බැරි වුණා නේද. ඊට පස්සේ ණය වෙලා හරි ඒ බාරේ ඔප්පු කරන්න දුවනවා. බුදුරජාණන්සු වදාළ ලස්සනට තිසරණිය තුල ශක්තිමත් වෙන්නේ කොහොමද? සීලය තුල ශක්තිමත් වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්නව විමසන්නේ කොහොමද? කොච්චර ලස්සන ඒවා ටිකක් තියෙනවද අපිට කරන්න? ඒවත් එක්ක ශක්තිමත් වුණාට පස්සේ යාට පේන්නේ ලස්සන හේතුඵලවාදී රාමුවකි. ඒකෙන් අද මිනිසුන්ට පේන්නේ. ඒ හේතුඵලවාදී රාමුවෙන් බලන්න පටන් ගන්න. එතකොට ඔබට පේනවට වඩා වෙන එකක් පෙනෙයි. වෙන එකක් පෙනෙයි. ඒ බෞද්ධ ශ්‍රාවකයාගේ චින්තනේ වෙන එකක්. දැන් බලන්න අර ගෝරුතයයි කුක්කුරුතයයි සමාදන් වෙලා මේ දෙන්නා බුදුහාමුදුරුවෝ ළඟට ආවා. ආවහම බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේට වන්දනා කරලා මේ දෙන්නා එකිනෙක අහනවා, ස්වාමීනි මේ මගේ මිත්‍රයා, එදින යාළුවෝ, මගේ මිත්‍රයා ගෝරුතේ සමාදන් වෙලා ඉන්නේ. මෙයා ගවයෙක් විදියට චින්තනය හුරු කරන්නේ. ගවයෙක් විදියට කන්නේ. සමහරට එළවලුයිබති කනවා ඇති. එතකොට යා මස් මාළු මොකුත් කන්නේ නැහැ. හරක් එහෙම කන්නේ නැහනේ. එතකොට යා හිතනවා ඒක සීලයක් කියලා. සමහර ලංකාවෙත් ඉන්නවා එහෙම අය. එතකොට මේ සමහර අය හිතාන ඉන්නවා ඒවා මහා ලුකු සීල් කියලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වදාළ දස කුසල් සීලේට මොකද වෙන්නේ? අරියකාන්ත සීලේට මොනවා වෙයිද? ඒ මොකක්වත් නැහැ. අරක තමයි සීලය කියලා හිතන්නේ. එතකොට ඒක සීලය කියලා හිතාගත්තට පස්සේ එයා බලන්නේ, එයා ඉක්මෙන්ඩම් බත් පිඟාන අතරනොත් බලන්නේ කො උම්මලකටවත් තියනවද. ඊට පස්සේ නැත්තම් සමාජ හිතේ බරපතල පටිගයකුත් හදා ගන්නවා. ඇයි දැන් මම මේව කන්නේ නැහැ. දැන් මං අද බඩගින්න ඉන්න ඕන. එතකොට දැන් මං අද බඩගින්න ඉන්න ඕන. දැන් මේ මට හරියන දෙයක් ඇයි හදන්න බැරිද? ඒක ඊට වඩා භයානකයි. ඒ හිතේ ඇති වෙච්ච වදක චිත්තේ තියෙනව නේද? ඒක භයානකයි උම්මලකට කනවටත් වඩා. දැන් ඒ කියන්නේ දන්නේ නැහැ. ඒ අභාවිත හිත තරම් වෙන කිසි දෙයක අනතුරක් නැහැ. ඒ අභාවිත හිතේ තමයි රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන්නේ. දැන් සමාට යා බත්මිගාන අතරනම් ද්වේෂය අවශ්‍යගෙන. ඒ ද්වේෂයේ භයානක, ද්වේෂයේ අනතුරේ දානවා යා උම්මලකට කනවට වඩා. ඒතකොට ඒවා බලන්න එක එක ලංකාවේ මිනිසුන්ගේ අමුතුමතු සීල වෘත්ත තියෙනවා. ලංකාවේ මිනිස්සු අලුතෙන් පිරිසුදු වෙන්න ඕන. අලුතින් ධර්මී පටන් ගන්න ඕන. අලුතින් ධර්ම මාර්ගයට බැහැ ගන්න ඕන. නැත්තම් මේ යන විදියට නම් ලොකුවට ධර්මය අල්ලන්න බෑ. ලොකුවට ධර්මය අල්ලන්න බෑ. දැන් බලන්න, එතකොට දැන් අරයාගේ මිත්‍රයා ගැන ඒ පුණ්ණයි සේනියයි කියන දෙන්න ඇවිල්ලා එකනේ කියනවා, මේ මගේ මිත්‍රයා ගවයෙක් වගේ ඉන්නේ ස්වාමීනි. මෙයා ගෝරුතේ සමාදන් වෙලා ගවයෙක් විදියට හිත හදාගෙන ඉන්නේ. මෙයා මැරිලා කොහේ ආයිද? බලන්න මේ අවංක මිනිස්සෙක්. නැත්තම් බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ නැහැ නේ එහෙම කතාවක්. මේ බුත සමාදන් වෙච්ච මිනිස්සේ. එතකොට බුදුරජාණන්සේ වදාලා, සේනිය, ඔය කතාව අපි නතර කරමු. බලන්න උන්වහන්සේගේ කරුණාව. ඔය කතාව නතර කරමු. ඕක ඕන්නේ නැහැ ඔය කතාව කරන්න. අපි වෙන කතාවක්. එතකොට නෑ අපිට මේක ප්‍රශ්නයක්. අපිට මේ ප්‍රශ්නෙට අපි ආවේ. අනේ ඔබ වහන්සේ අපිට කරුණා, මම ඔයාට කිව්වනේ දැන් එක කතාවක්. ඔය කතාව ඕන්නේ නැහැ දිගට කරන්න. අපි වෙන කතාවක් කරමු. එතකොට දෙවෙනි වතාවෙත් ඇහනවා, නෑ ඔබවහන්සේ කියන්න අපිට අනුකම්පාවෙන්. එතකොට බුදුරජාණන් වදාලා, මම ඔබ අහන නිසයි කියන්නේ. මම කැමැත්තෙන් නෙමෙයි කියන්නේ. ඔබ පුන පුනා අහනවා. ඒකයි මම මේ කියන්නේ. මෙයා ගෝරුතේ සමාදන් වෙච්ච කෙනෙක්. ගවීගේ චින්තනයේ තියෙන්නේ. ගවීක් විදියට කන්නේ. ගවීක් විදියට ඉන්නේ. ගවයොන්ට ඇඳුන්නේ, මෙයාටත් ඇඳුන්නේ. මෙයාගේ චින්තනේ උපාදානේ වෙලා තියෙන්නේ සීල වෘතය විදියට. ගවීගේ වෘතය, ගෝරුතය. මෙයා මැරිලා අමනාප වෙන්න එපා කියනවා. මෙයා මැරිලා ගවයෝ අතර උපදින්නේ කියනවා. මෙයා මැරිලා කොහෙද උපදින්නේ? ගවයෝ අතර කියනවා. එතකොට අර ගෝරුතේ හමාදන් වෙච්ච මිනිහා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අනේ මට වැරදුනා නේද කියලා. එතකොට ආඬ ආඬ අහනවා, මෙයා දැන් මොනාවේද? එයා කුකුරු වෘතේ සමාද. එතකොට මං බුදුරජාණන්සේ වදාලා, මං කිව්වනේ ඔයා ওই කතාව අහන්න එපා කියලා. දැන් ඔයාට වෙච්ච දේ දන්නවනේ. එතකොට නෑ, ඒ කමන්නේ කියන්න ස්වාමීනි කියද්දි උන්වහන්සේ තුන්වෙනි වතාවේ කියද්දි කියනවා, මං එපා කියද්දි, එපා කියද්දි ඔබ එපා කියපු එක මහාන නිසායි මම මේ කියන්නේ. නැත්නම් මං කැමැත්තෙන් කියනවා නෙමෙයි. මෙයා හොඳට බල්ලෙක් විදියටයි චින්තනය හදාගෙන තියෙන්නේ. බල්ලෙක් විදියටයි හැසිරීම් තියෙන්නේ. මෙයා බල්ලු අතර තමයි උපදින්නේ කිව්වා. දින්න මඩන්න පටන් ගත්තා. ඒතර බුදුරජාණන් දැන් ඒ මොකද්ද? සීලබ්බත උපාදාන.
මේ උපාදානී තරන් ශ්‍රාවකයා අනතුරු දාන තවත් එකක් නැහැ. උපාදානී තියෙන තාක්කල් කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ භවයේ පැනවෙනවා. උපාදානී උපාදානී කියලා කියන්නේ හිතින් බැඳින එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ කිසිවකට බැඳින්න එපා කියලා. කිසිවකට බැඳින්න එපා කිව්වා. එතකොට භෞතික අභෞතික කිසි දෙයකට බැඳින්න එපා. ඔය එකට උපාදානී කියනවා. උපාදානී නිසා තමයි භවය උපාදාන පච්චය භව භවයේ සකස් වෙන්නේ. උපාදානී තියෙන තාක්කල් භවයේ පැනවෙනවා. එතකොට ඊළඟ එක තමයි අත්තවාද උපාදාන. අත්තවාද උපාදාන කියන්නේ මොකද්ද? අත්තවාද උපාදාන කියලා කියන්නේ තමන්ගේ ස්කන්ධ ලෝකේ උපාදානී වෙනවා. තමන්ගේ ස්කන්ධ ලෝකේ තමයි උපාදානී වෙන්නේ. තමන් තුළ ස්කන්ධ පහක් පහළ වෙනවා. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ. මෙන්න මේ ස්කන්ධ පහ පහළ මේ ස්කන්ධ පහ පිහිටපු තැන තමයි සත්ව පුද්ගල භාවය කියලා කියන්නේ. එතකොට මෙතන සත්වයේ පුද්ගලයේ ගැහණියක් පිරිමියෙක් අම්මා තාත්තා දුව පුතා කියලා අපි ග්‍රහණී කරගත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ තමා තුළ ස්කන්ධ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මෙන්න මේ පංචස්කන්ධේ උපාදානය වෙනවා. මෙතන පංචස්කන්ධේ ඇති වෙලා නැති වෙලා යාමක් තියෙන්නේ. දැන් මම ඇහෙන් ලෝකේ දකින්නකොට ඇස තුලින් මා තුළ පංචස්කන්ධයක් පහළ වෙනවා. ඇස කියන්නේ රූපේට මේ ඇහැ හැදිලා තියෙන රූපෙන් ඒ සම්බන්ධ චක්කු විඥානේ පහළ වෙනවා. විඥානස්කන්ධයක් පහළ වෙනවා. ඒකට අනුව ඇහෙන් රූප අඳුන ගන්නවා. සංඥාස්කන්ධයක් පහළ වෙනවා මන් තුළ වෙන්නේ ඈ තමන් තුළ. ඊට අනුව පින්වත්නි ඒ සංඥාවට අනුව සුඛ වේදනා දුක් වේදනා ආදී උපදිනවා. වේදනාස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව ඇසින් දැක්ක රූපේ නිසා රාග ද්වේෂ හිතට ඇති වෙනවා සංකාරස්කන්ධයක්. එතකොට මේ අත්දැකීම තුළ අර බාහිර ලෝකේ යාට උපාදානී වෙනවා. බාහිර ලෝකේ උපාදානී වෙන්නේ ස්කන්ධ පහක් කරහා. එතකොට ඒ රූප සංඥාව තමයි උපාදානී වෙන්නේ. රූපේ සංඥාව නිසා ඇතිවෙච්ච සුඛ වේදනාව තමයි උපාදානී වෙන්නේ. ඒ සුඛ වේදනාව ගිනත් දෙන තාක්කල් එළිය රූප හොයන්න වෙනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. එතකොට යාට උපාදානී වුණේ එළිය රූපේ නෙමෙයි. ඒ රූපේ සම්බන්ධ ඇතිවෙච්ච රූප සංඥාව. රූප සංඥාව ඇති උනේ කොහෙද? තමන්ගේ හිත තුළ. ඒ රූපේ දකින්නකොට තමන්ගේ හිත තුළ තමයි සතුට ජනිත වුණේ. ඒ සුඛ වේදනා වේදනාස්කන්ධේ ඒක උපාදානී වෙනවා. මේ එළිය ලෝකේ නොවේ තමන්ගෙම හිත උපාදානී කරගෙනයි අපි ඉස්සරහට යන්නේ. ඒකට කියනවා මේ අත්තවාද උපාදාන කියලා. ඔන්න ඔය විදියට කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන වශයෙන් පුද්ගලයාගේ හිත බැඳිලා යන තාක්කල් එයා තුළ භවයේ පැනවෙනවා. උපාදාන පච්චය භව. භවයේ පැනවෙන තාක්කල් ජාතිය පහළ වෙනවා. ජාතිය පහළ වෙනවා. ඒක මව් කුසක වෙන්න පුළුවන්, බිත්තරේක වෙන්න පුළුවන්, කුණු ගොඩක වෙන්න පුළුවන්, ඕපපාතික වෙන්න පුළුවන්. දැන් නිරේ නිරසත් උපදීනේ ඕපපාතික. මේ අපේ කතාව මේක. එතකොට එතකොට දැන් අපි තුල කිසිවක් උපාදානී කරගන්න නරකයි. උපාදානී කරගෙන ඉන්න තාකල් නැවත නැවත අනතුරේ වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා උපාදානී නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ හිත බැඳින්නේ නැත්නම් බැඳිච්ච නැති තැන්වල විපාක වෙනස කර්ම සකස් වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ අපිට සමහර ඒවා දැක්කාම දැක්ක තැනම අතහැරුණාට පස්සේ ඒ අතහැරුණු දේවල් නිසා අපිට විපාක වෙනස කර්ම සකස් වෙන්නේ නැහෙනි. දැන් අපි මේ එනකොට පාරේ ලයිට් කණු තියෙනවා. ඒතුළු ලයිට් කණු අපි දැක්කට විශේෂ අදහසක් අපි හිතේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලයිට් කණු සම්බන්ධ විශේෂ කිසිම අදහසක් නැහැ. ඇයි? උපාදානී වෙලා නැහැ. ඒක දැක්ක තැනම අතහැරිලා. නමුත් අපිට හැම එකක්ම දැක්ක තැන අතාරින්න පුළුවන්ද? බෑ. අනි හැම එකක්ම දැක්ක තැන අතහැරින මට්ටමට හිත හැදෙනවා අවබෝධය කරා එකතු වෙන ඕනම දෙයක්. දැක්ක තැනම අතාරින්න බෑ අපිට. දැක්ක තැන කියනවා හරියට ලයිට් කණු දැක්කාම අතහැරිලා යන්නේ. අන්න ওই විදියට දිට්ඨියේ දිට්ඨමත්තම් භවිස්සති. දැකපු දේ දැකපු තැනම අතහැරෙන දවසක් එනවා. ඒ තමයි අවබෝධයට පත් වෙච්ච චින්තනය. එතෙන්ට හිත හදාගන්න තමයි අපි සමත විපස්සනා වශයෙන් හිත පුහුණු කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට මේ අනිත්‍යතාවයේ පේනකොට අනාත්මී පේනකොට තමන්ගේ වසඟේ පවත්ව ගන්න බෑ කියලා පේනකොට තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි දෙයක් මොකටද මං ඕනෑවට වඩා බැඳින්නේ අල්ලගන්නේ කියලා දකිනකොට අර කාම උපාදානය කැමැත්තෙන් පංචකාමයන් උපාදානය කර ගැනීම ටික ටික අඩුවේ. එකපාර වෙන්නේ නෑ. ටික ටික අඩුවෙන් පටන් ගන්න. ඇයි? අනාත්මයිනේ. ඒ නිසා තමයි ත්‍රිලක්ෂණීම් බලන්න කියලා කියන්නේ. එතකොට ත්‍රිලක්ෂණීම් බලන්න කියන්නේ ඒකටයි. එතකොට ඊට පස්සේ පින්වත්නි දෘෂ්ටිය උපාදානයි වෙන්නේ.
අත්තමාද උපාදාන පංචස්කන්ධේ උපාදානෙ වෙන්නේ ඇයි? ඇහින් දැකපු දැකපු තැනම එතනම පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. දැකපු ලෝකය තමා තුළ ස්කන්ධ, මොකද ස්කන්ධ පහක් පහළ වෙනවා. ඒ පහ එතනම නිරුද්ධ වෙලා යනවා. මොකද ඇසින් රූප පේන මට්ටම විතරක් නිමිනි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වෙලාවේ ඇහෙන් රූප පේන මට්ටම විතරද ක්‍රියාත්මක වෙන්නේ? නෑනේ, කනින් ඇහෙන මට්ටමත් ක්‍රියාත්මකයිනේ. ඒතර කනින් ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙනකොට පේන මට්ටමේ ක්‍රියාවලිය නිරුද්ධ වෙලා යනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට ගෝචර නෑ. මේ බුදුරජාණන්සෝ අදාලා විනා. ඒ කියන්නේ එහෙමනම් පේන මට්ටම නිරුද්ධ වීමෙන් තමයි ඇහෙන මට්ටම තමන්ට තේරෙන්නේ. ඇහෙන මට්ටම නිරුද්ධ වීමෙන් ආයේ පේන එක වේගින් වේගින් සිද්ධ වෙමින් පවතිනවා. එහෙනම් නිරුද්ධ වී යාම නිසාම පින්වත්නි, ඒක නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍ය. ඒක දිගට පවතින ලෝකයක් නෑ. තමන්ගේ පංචස්කන්ධේ පහළ වීම ස්ථිර නෑ. ඒක අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය නිසා අනාත්මයි. මට ඕන විදිහට මගේ ආයතන ලෝකේ මගේ වසඟේ තියාගන්න බෑ. ඒ නිසා ඒවා අනාත්මයි. මට ඕන ඒවා බලන්න බෑ, ඕන ඒවා අහන්න බෑ. හේතුඵල වශයෙන් ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම්, චක්කු විඥානේ පහළ වෙලා තියෙනවා නම් පේන මට්ටම ක්‍රියාත්මකයි. ඒක මනාප වෙන්නත් පුළුවන්, අමනාප වෙන්නත් පුළුවන්. මම මනාප රූප වලට කැමති කියලා මනාප රූප විතරක් කාටවත් දකින්න බෑ. ඒකට හේතුව තමයි මේ තමන්ගේ ආයතන ලෝකේ තමන්ගේ වසඟේ නෑ. ආයතන වලට අදාළ නාම රූප ධර්මයන් සකස් වෙනකොට තමන්ට පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒක අනාත්මයි. ওই විදියට දකින්නකොට පින්වත්නි, එයාගේ හිත තුළ උපාදානෙ රැඳින්නේ නැහැ. උපාදානෙ රැඳින්නේ නැති නිසා නැවත විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. විපාක පිණිස කර්ම සකස් වුණොත් තමයි කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය පැනවෙන්නේ. උපාදාන පච්චයා භවෝ කිව්වේ ඒකයි. විපාක පිණිස කර්ම නැත්තම් භවී පැනවෙන්නේ නැහැ. භවී නැත්තම් ජාතිය පැනවෙන්නේ නැහැ. විපාක පිණිස කර්මී නැති තැනක ජාතිය පහළ වෙන්නේ නැහැ. ජාතිය පහළ වෙන්නේ නැත්තම් ජාතිය නිසා පහළ වෙන දේ මොකද්ද? ජරා මරණ. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. කවදාවත් ලෝකේ ජරාව, මරණේ, ශෝකේ, පරිදේව, දුක්ඛ දෝමනස් මොකක්වත් අරගෙන. එහෙනම් අපිට තියෙන්නේ ඇතුළේ ක්‍රියාත්මක වීමක්. උපාදානීය කියන එක හිතේ හටගන්න එකක්. හිතින් තමයි අපි බැඳෙන්නේ. නව එළිය අපි මොකටවත් බැඳින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, නොබැඳුණු ශ්‍රාවක භාවයක් පිණිස අපි හිත විදර්ශනා කළ යුතුයි. එබඳු විදර්ශනා කිරීමකින් ජීවිතාවබෝධයේ පැත්තට අපි ක්‍රමානුකූලව පියමන් කළ යුතුයි. එබඳු පියමන් කරමින්, එබඳු ආකාරයක ජීවිතයක් ගොඩනගා ගනිමින් සැබෑ ආධ්‍යාත්මික සැනසීමක් පිණිස මෙබඳු එකම දේශනාවක් පවා අපේ ජීවිතය අවබෝධයේ පැත්තට අපට හැසිරෙන්න උදව්වක් වෙනවා. ඒ නිසා ඔබ හැම දෙනාගේම ජීවිතවලට ධර්මී පිහිට පිලිසරණ අභිවෘද්ධිය සැලසේවා කියලා අපි දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළේ රඹුක්කන කිරිවන්දෙනිය බෝගහමුල වත්තේ පදිංචි චන්ද්‍රිකා පතිරණ මහත්මිය, උපාලි ජයසිංහ මහත්මා, ඒ වගේම ටිකිරි දිසාන් දසනායක, තේජාන් ජයරංග පතිරණ, වසන්ත ප්‍රභාත් චතුරංග කියන දරුවන් ඇතුළු සත්පුරුෂ පින්වතුන් මේ දේශනාවට මැදිහත් වෙලා තියෙනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියේ සැලසේවා. මේ පින්වතුන් ප්‍රධාන මෙතනට එකතුණු ලොකු කුඩා ඔබ හැම දිනාටම ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් පාරමී ධර්මයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අගෝස්තු මාස ජන්මදිනය යෙදෙන මන්දිර ගයාශ්‍රී ජයසිංහ කියන ඒ මහත්මාටත්, ඒ වගේම ආචාර්යා ජයතිලක බණ්ඩාර කියන ඒ පින්නතුන්ටත්, චන්ද්‍රිකා පතිරණ කියන ඒ පින්නතුන් තිදෙනාට අපි ආශිර්වාද කරනවා. නිදුක් භව, නිරෝගී භාවය, සුවපත් භාවයේ සැලසේවා. ඒ පින්නතුන්ට ජන්මදින සැමරුම් පින්කමක් විදියට ඒ තිදෙනාටම අපි ආශිර්වාද කරනවා. මෙලෝ යහපත සැලසේවා, පරලෝ සුගතිය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉතාම ඉක්මනින් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මශ්‍රවණී කරපු සියලුම දෙනාටත්, ඒත් සමගම පින්වත්නි පරලෝ සැපත් වුණු ආර්.එම්. නන්දාවති මාතාවටත්, ඒ වගේම පී. සුදුබණ්ඩා මහත්මාටත්, නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ටත්, විශේෂයෙන්ම චන්ද්‍රිකා පතිරණ මහත්මියගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, උපාලි ජයසිංහ මහත්මාගේ
නමින් මිය ගිය ඥාතීන්ටත් අනිකුත් පින්නතුන්ගේ නමින් මිය ගිය ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා නිදුක් වේවා ඒ අයගේ සසර ජීවිතය සුවපත් කර ගනිත්වා මිය පරලෝකයේ ඇත්තන්ගේ භවගාමී ආයති භවයේ වඩා සුගතිගාමී කර ගන්නට මේ ධර්ම දාන මේ කුසල් පාරමී ධර්මයක් වේවා හැම දිනාටම මේ කුසල් නිවන් පිණිසම බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා ඒ වගේම ඉන්ද්‍රාණී පතිරණ පద్මලතා ඒ වගේම පద్මසිරි පතිරණ යන සහෝදර සහෝදරියන් ඉපින්වත් මහත්ම මහත්මීන්ටත් ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ටත් ඒ වගේම අජන්තා අලහකෝන් සෙනවිරත්න සහ බන්දු මැණිකේ කියන ඒ පින්වත් සියලු දෙනාටත් ඒත් සමගම පින්වත්නි ඒ ඇත්තන්ගේ පවුල්වල හැම දෙනාටත් මේ කුසල් උපකාර වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා ඊතා මික්මණින් උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කරලා තියෙනවා සියලු පූජනීය මහා සංඝරත්නයටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණසම හේතු වේවා සතරවරන් රජදරුවන් සක්දේවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පිනෙන නොපිනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියලා අපි අනුමෝදනා කරනවා ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරම්ති ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං